සුභ සන්ධ්‍යාවක්. ගියන දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. Siri kota gamata. අපි කරපු වැඩවල ප්‍රතිඵල දැන් තමයි ලැබෙන්නේ. බුරැල්ල OYC අනතුර සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග අකණ්ඩව ඉදිරි කන්නේ සිට පොහොර නොමිලේ අගමැතිතුමාටත් මුදල් ඇමැතිතුමාටත් කිව්වා ගොවිතැන් කරන අයගේ පොහොර ටිකක් නිකන් දෙන්න 157 කට මරු කැඳ වූ ඉතියෝපියා ගුවන් අනතුර महानोर अंपिटिय पुराण दीवरुं बोधिमालु विहारे बुद्ध प्रतिमा वहांसे विवृत करीम जनाधिपति मैत्रीपाल सिरिसेन मैत्रितुमागे प्रधानत्वेन अद सिदु केरुणा महानुवर अंपिडिय पुराण दीवरुं बोधिमलु विहारे दुलस्रियान बुद्ध प्रतिमा वहांसे निरावरणे किरीमे प्रथम पुष्पोपहार महोत्सवे अद पासुरुवे महत् उत्सवाकारयेन सिदु केरुणा एहिदी दुलस्रियान बुद्ध प्रतिमा वहांसे निरावरणे केरुणे रामान्य निकाये महानायक अतिपूज्य नापाने पेमसिरि स्वामीन वहांसे अतिन විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුරස්රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පුෂ්පෝපහාර පුදකලා අනතුරුව සමරු පළකය විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින් මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා සිරිකොත ගමට වැඩසටහන කලුතර දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ කෙරුණා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගොස් එම කටයුතු සොයා බැලුවා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නව ගමනක් සඳහා මුලපුරා ඇති එක්සත් ජාතික පක්ෂයේ ඇනඹු බොහෝ වැඩසටහන්වල ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවයි. සිරිකොත ගමට වැඩසටහන පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප. සිරිකොත ගමට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන අද කළුතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් ඉතාමත්ම සාර්ථකව පැවැතුණා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂය තුළ දෙවැන්ත ප්‍රතිසංවිධානයක් සිදු කරමින් පක්ෂය නව ජවයකින් යුතුව ඉදිරියට ගෙන යාමේ අරමුණෙනුයි සිරිකොත ගමට වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. පානදුරු තොටවත්ත මන්සන්දීන් සිරිකොත ගමට ගෙන යාමේ වැඩසටහන ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ දේශපාලන නියෝජිතයන් විශාල පිරිසක් සිරිකොත ගමට වැඩසටහන සමග එක්ව සිටියා. පුරණ මතුගම බේරුවල කලුතර ඇතුළු ප්‍රදේශ රැසකදී අද දවස පුරා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. පක්ෂයට නව සමාජිකයන් බඳවා ගැනීම, පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම ඇතුළු කටයුතු මෙහිදී සිදු කෙරුණා. දැන් මිනිසත් යුගය राज्य सभा मंत्री तो मन लगे पलात सभा मंत्री मंगी युत काम गामे इन्ने का विशेष है अभी देदास पहलवे मेरा टे आंडु बाले अलगत्ता महिंद राज पक्षियों के अतुने विनाशे नतिकल्ला अनागत एक ऐतिकरण अभी आरंभ कर ला करपु वेटोल प्रतिपाल दिए ने डेल्टा माइन लगे एक हम देनो बीन और कंपनी में ने बुलवां साउथ के में ने बुलवां අධ්‍යාපනය වෙන්න පුළුවන් මහාමාර්ග වෙන්න පුළුවන් විදුලි බලය වෙන්න පුළුවන් මහානගර දියුණුව වෙන්න පුළුවන් නුවර දියුණුව වෙන්න පුළුවන්
දැන් ඒ ගැන කතා කරන්න මෙතෙක් කල් දැක්කේ නැහැ මොකද්ද කරේ කියලා ඒ නිසා ඒ ප්‍රතිපලයෙන් අවස්ථාවේදී මම ඔබ සියලු දෙනාටම කියන්නේ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණක් අපි ඇති කරන්න යන නව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයට එකතු වෙන්න එකතු වෙලා මේ ආරක්ෂා ඔබේ නිදහස ආරක්ෂා කරන්න आर्थिक जीवन आरक्षा मेरा संगीत आरक्षा निधा से जीवन आरक्षा अंदर विशाल शीघ्र वेगे බොරැල්ල පොලිසිය රතවහන අංශයේ ස්ථානාධිපතිවරයාට ජීවිතය අහිමි කළ අනතුර සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කරන බව පොලිසිය පවසනවා. ස්ථානාධිපතිවරයා අනතුරට පත් කළ ඩිෆෙන්ඩර් රථය පැදවූ පුද්ගලයා දැනට අත්අඩංගුවේ පසුර බවයි රතවහන හා මාර්ග ආරක්ෂා ප්‍රිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. අදාළ රථය සමාජ ශාලාවේ සිට අනතුර සිදු කර පැලවත්ත ප්‍රදේශයේ සංගවනතුරු CCTV දර්ශන තමන් සතු බවයි පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍යාමුකදී ඒ මහතා සඳහන් කළේ. අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ වහාම එම දර්ශන මාධ්‍ය වෙත යොමු කරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියා. මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හැටියට අපි අත්අඩංගුවට ගත්තේ පොලිසියේ පොලිස් අධිකාරිවරයෙක්ගේ පුත්‍රයෙක් ඒ වගේම ඊට අදාළව තවත් පුද්ගලයින් 6 දෙනෙක් අපි අත්අඩංගුවට ගන්න ලැබුවා. අප කරන ලද විමර්ශනයේදී ඉතාම පැහැදිලිව අනාවරණය වෙනවා මේ ප්‍රධාන සැකකරු හැටියට අපි අත්අඩංගුවට අරගෙන තියෙන නාවින්දු රත්නායක නැමැති පොලිස් අධිකාරිවරයාගේ පුත්‍රයා විසින් මේ වාහනය පදවලා තියෙන බවට විශේෂයෙන්ම ඒ සම්බන්ධ මේ ස්ථානයේ හිටපු සාක්ෂිකරුවෙකුගෙන් අනාවරණය වෙලා තියෙනවා. මීට අමතරව ඔවුන් සමාජශාලා කීපයකට ගමන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ස්ථාන පහකින් ලබාගත් වීඩියෝ කැමරා දත්ත අනුව අනාවරණය වෙලා තිබෙනවා. පදවන බවට ඒ වගේම මේ අනතුරවන අවස්ථාවෙත් ඔහු ඒ රථය පැදවූ බවට ඒ වගේම අනතුරෙන් පසුවත් ඒ රථය පදවලා පැලවත්ත ප්‍රදේශයේ ස්ථානයකට මේ රථය පදවාගෙන ගොස් ඇති බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා. ඒ අනුව හඳුනාගෙන ඇති එවන් පුද්ගලයන් පිරිසක් අධිකරණ හමුවේ නඩුව විභාග වන විට සාක්ෂි සඳහා කැඳවීමට නියමිතයි. සමාජ මාධ්‍ය ජාලා වල වෙනත් ආකාරයකට වෙනත් පුද්ගලයෙකු පැදවු බව ගම්මින ආකාරයේ ප්‍රවෘත්ති විකාශනය වෙනවා. ඒක සම්පූර්ණ අසත්‍යක්. දැන් මෙවැනි ප්‍රවෘත්ති නිකුත් කරන පුද්ගලයින් 15 දෙනෙක්ගේ විශේෂයෙන්ම මුහුණු පොතේ ලිපිනයන් අපි ලබාගෙන තියෙනවා. ඔවුනොත් ඉදිරියේදී මරණ පරීක්ෂණයට අධිකරණයට කැඳවීමට බලාපොරොත්තු වෙනවා. මේ සිද්ධියට අදාළ ඩිෆෙන්ඩර් රථය ගැනත් අපි විශේෂ විමර්ශන ගණනාවක් පැවැත්තුවා. ඩිෆෙන්ඩර් රථේ චැසී අංක එන්ජින් අංක පිළිබඳව යම් ප්‍රශ්නගත තත්ත්වයක් තිබෙන බවට අනාවරණය වෙලා තිබෙනවා. දැන් ඒ ගැන අපි විමර්ශන සිදු කරගෙන යනවා. රතවාහන බාර නිලධාරීන් හැටියට මම බලාපොරොත්තු වෙනවා හෙට දිනේ ඉඳලා අඛණ්ඩ මෙහෙයුමක් විශේෂයෙන්ම මේ සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල කොළඹ නගරේ රාත්‍රී කාලේ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ ඩිෆෙන්ඩර් සංස්කෘතියත් එක්ක ඇති වෙලා තිබෙන බීමත්ව රියපැදවීමේ කලාවට තිත තැබීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා රතවාහන පොලිසිය හැටියට අපි ඉතා දැඩි ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී බොරැල්ල පොලිසිය රතවහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා මිය ගියා. දේහ පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කණත්තේදී හෙට සිදු කරනවා. පොලිසියෙන් නම් අපිට ඒ අවශ්‍ය ඔක්කොම දේවල් කරලා දෙනවා. ජනාධිපතිතුමාත් ඕන උදව්වක් කරලා දෙන්නම් කිව්වා. අයවැය ඇතුළු මාතෘකා රැසක් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වනවා. එවැනි අදහස් කිහිපයක් දැන් අපේ ජනාධිපතිතුමා අවුරුදු 5ක් ජනාධිපතිවරයා විදිහට වැඩ කෙරුවා. දෙවරක් එතුමාගේ ජනාධිපතිවරයා විදිහට ඕනනම් ඉන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඉල්ලන්නත් පුළුවන්. ඔය කිසිම අපේක්ෂකෙකුට වැඩිය මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ මේ සියලුම ජාතීන්ට කතා කරන්න පුළුවන් නායකයා තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. අපි ජනාධිපති වර්ණයකට සූදානම්. ජනාධිපති වර්ණයකට අපිට අභියෝග කරපු අය අද පස්සට අඩියක් ගනිද්දී අපි ඒ සඳහා සූදානමින් ඉන්නවා. ඒ ජනාධිපති වර්ණයේදී අනිවාර්යෙන්ම 50.1%කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් අරගෙන මහින්ද රාජපක්ෂ කඳවුර මේ රටේ ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් පළාත් සභාව බිහි කරන ඒ මැතිවරණයට අපි සූදානමින් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙලා පක්ෂ දෙකක් බවට පත් වෙලා තියෙනවා. අපේ අභිප්‍රාය මේ බලවේග දෙක ඒකරාශීකරණය කර ප්‍රගතිශීලී රජයක් පිහිටවීම සඳහා අපි ඒකරාශී වෙන්න ඕනේ.
අපි කැමතුණොත් අකමැතුණොත් විවස්ථාව අනුව විදායක ජනාධිපති ධූරය අහෝසි කරගන්න බැරි වුණොත් දෙසැම්බර් මාසේ 9 වෙනිදාට කලින් අපේ රට ජනාධිපති ඡන්දය තියන්න ඕන. ඔක්තෝබර් මාසේ 19 වෙනිදාට කලින් නාම යෝජනා කැඳවුණා. අපි විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම සඳහා උත්සාහ කරනවා. අහෝසි කරන්න සූදානම් නැත්නම් අහෝසි කිරීම සඳහා මහා ජන ව්‍යාපාරයක් හරහා අහෝසි කිරීමේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්න ජනතාව විසින් සූදානම් වෙනවා. මෙච්චර ණය බලෙන් තියෙන රටක මුදල් ලැබෙන්නත් අගමැතිමත් ජනාධිපතිතුමාගේ සහයත්තෙත හොඳ අයවැයක් ඉදිරිපත් කරලා තිනවා රටේ තත්ත්වය හැටියට මේ අයවැය හොඳයි. ඉතින් අපේ සියලුම මන්ත්‍රීවරු ටික හැම කෙනෙක්ම මේ අයවැයට ඡන්ද දීලා වැඩි ඡන්ද ගන්නකින් අපි ජය ගන්න කියලා. තනිකර බොරු අයවැයක් මේක මේ අයවැයට අපි කිසිම එකඟතාවයක් නැහැ. මේ අයවැයට ආණ්ඩුවේ පිරිසක් විරුද්ධයි ජනතා මිත්‍ර කරමුණ කෙලිම විරුද්ධ වෙලා ඉන්නවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව තියෙන්නේ අප්‍රේල් 5 වෙනකොට අයවැය පරද්දලා මහමැතිවරණයට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදීම විපක්ෂ අය කියනවා මේ බජට් එක අපි පරදනවා කියලා. 52 දවස් අරගලේදී අපි දැක්කනේ විවස්ථාව විරෝධී වැඩ කරුවා. ඒත් ඇයට බලේ අල්ලා ගන්න බැනා. මේ අය මොනවද කියන්නේ බජට් එක පරදනවා කියලා. අනේ මේක විහිළුවක් සිහිනියක්. පුළුවන් නම් එන්න අභියෝගය අපි බාර ගන්න කැමැති. මයිඅංගනේ මාපා කඩවැව ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගියා. එම සිද්ධියත් සමග වනජීවී නිලධාරීන්ට ප්‍රදේශවාසීන් දැඩි විරෝධය එල්ල කළා. ඒ සමග ඇති වුණේ උණුසුම්කාරී තත්ත්වයක්. බස්රුතියක් පැමිණෙන තුරු රැඳී සිටි පුද්ගලයෙකුට අද අලියුම වනාලි ප්‍රහාරයක් එල්ල වුණා. මහියංගනේ බිබිල ප්‍රධාන මාර්ගයේ 16 කණුව මැදයයි ප්‍රදේශයේදී මෙම පුද්ගලයා වනාලි ප්‍රහාරයට ලක් වුණේ. මෙම සිද්ධියෙන් මිය ගියේ වෘත්තියෙන් පෙදරේරුවක වන වයස අවුරුදු 53ක් වයසැති තුන් දරු පියෙක්. මහත්තයා වෙරට යන්න පාරේ හිටියේ බිබිල වැඩ කරන්නේ. පාරේ එන්න උතුම අලියා අපි දැක්කේ නෑ ළඟට ඉරගම්ම. යා දැන් වැඩට යන්න හිටියානේ ගියා පාට. අලිය අර පාරෙන් එනකොට අලිය දැකලා මම දුවගෙන ආවා. එනකොට අතට වැටුණා අලියා පාරෙන් මෙතනත් අපි වැඩ කරගෙන ගියා. අලිය මේවන විට ස්ථාපිත වනජීවී කාර්යාලයට මීටර් 500ක් පමණ දුර ප්‍රදේශයකදී වනාලි ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. කාර්යාල පිහිටුවද වනාලින්ගෙන් ගම්මානය ආරක්ෂා කිරීමට නිලධාරීන්ට නොහැකි බව ප්‍රකාශ කරමින් ප්‍රදේශවාසීන් කාර්යාලයේ ඉදිරිපිට සිය විරෝධය පළ කළා. එවන විටත් වනජීවී නිලධාරීන් කාර්යාලයේ රැඳී නොසිටි අතර කාර්යාලයේ දොරගුළු දමා ඇති ආකාරය දැකගත හැකි වුණා. මේවා මෙහෙම ගහලා තියන්න වෙනක් නැහැ මේවා. පොලේ ගහන්න ඕනේ මේවා. පොල්ලනේ ගහපිය ඔය පොලේ. හා? ගහපිය පොලේ. පොලේ ගහපිය ඔය වැඩක් නැහැ. වනාලි ගැටලුවට වහාම විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් විරෝධතාව පළ කළා. මහියංගනේ ප්‍රාදේශීය සභා සභාපති කරු වීරරත්න මහතා එන ස්ථානයට පැමිණ ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමග ප්‍රදේශවාසීන් විසිර ගියා. නැවතත් ප්‍රවෘත්ති. සේනා දලඹුවාගෙන් බඩේරිඟු වගාවට සිදු හානි සඳහා වන්දි ගෙවීම අම්පාර දිසාලේකම් කාර්යාලයේදී අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 307 දෙනෙකු සඳහා මෙහිදී වන්දි මුදල් ගෙවීම සිදු වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 7482ක බඩිරිඟු වගාව හානි වී ඇති බවයි අපවාරතාකරුවන් සඳහන් කළේ. හෙක්ටයාරයකට රුපියල් 40,000 බැගින් වන්දි ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඉදිරියේදී අනුරාධපුරයේ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක ඇතුළු සේනා දලබුවාගෙන් හානි සිදු වූ වගාවන් සඳහා වන්දි ගෙවීම සිදු කෙරෙනු ඇත. ගොවීන් සඳහා ඉදිරි කාලයේදී පොහොර නොමිලේ ලබා දීමට කටයුතු කරන බව මෙහිදී අමාත්‍ය පී හැරිසන් මහතා කියා සිටියා. එන කන්නේ විතර වී ටික සම්පූර්ණ සපයලා දෙන්න කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට අපි වගකීම් බාර ගන්නවා. ඒක විතරක් නෙමෙයි. අගමැතිතුමාටත් මුදල් ඇමැතිතුමාටත් කිව්වා ගොවිතැන් කරන අයගේ පොහොර ටිකත් නිකන් දෙන්න. මං ඒ සටනේ තාමත් ඉන්නවා තමුන්නාසලත්. මං හිතනවා අපිට ඉදිරි යලේ එනකොට ඒ සහනෙත් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි අලුත් වී ප්‍රභේද හඳුන්වලා දෙන්න තියෙනවා. එන කෘෂිකර්මාන්තයේ ඉදලා ඉන්න ගොවීන් තමන්ගේ කාටු ටික විතරක් ඉතුරු කරගෙන ජීවත් වෙන ක්‍රමයක් නෙමෙයි ගොවියන් ශක්තිමත් කරන වැඩසටහන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැටියට අපි කරගෙන යනවා. අමාත්‍ය දයාගමගේ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. ලබන 24 වනදාට යෙදෙන අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට විශේෂ ත්‍යාගයක් ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
බඳගිරිය සනසිලිගම උදාගම්මානයේ ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 179 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවස 57කින් යුත් උදාගම්මානය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 453ක්. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපන්දින දවස අපි හම්බන්තොට මුල්ගල් තියලා වැඩ ආරම්භ කරනවා වැඩගත් ව්‍යාපෘති දෙකකට. එකක් හම්බන්තොට තෙල් පිරිපහදු. එදාම අපි මුල්ගල් තියෙනවා හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව. සිය දහස් ගණනකට රැකියා නිර්මාණය වෙනවා. ඒ ලබන වැටුප මේ ග්‍රාමීය ආර්ථිකයේ සංසරණය වෙනකොට ආයි ප්‍රතිලා ලැබෙන්නේ පුංචි මිනිස්සු. අපේ ප්‍රතිවිරුද්ධ දේශපාලන දිශාවේ ඇත්තෝ ටික අහනවා මොනවද කරලා තියෙන්නේ? අද මේ හම්බන්තොට බලගිරියට ආවනම් ඇස් දෙකටම බලා ගන්න පුළුවන් මොනවද කරලා තියෙන්නේ කියලා. මොනවද කෙරෙන්නේ කියලා මාර්තු 24 වෙනිදාට හොඳටම බලා ගන්න පුළුවන්. බෞද්ධ සංස්කෘතියේ උරුමය සමගින් සියලු ජනතාව සහෝදරත්වයෙන් කටයුතු කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ල වෑන්දල සිරි විසුද්ධාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. සිරි විසුද්ධාරාම විහාරස්ථානයේ නව සම්මන්ත්‍රණ ශාලාව හා විශ්‍රාම ශාලාව විවෘත කිරීම අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී උන්වහන්සේ කියා සිටියේ කිසිදු ආගමික නායකයෙකු ජනතාව දුරස් කිරීම සම්බන්ධයෙන් දේශනා කර නැති බවයි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නියෝජිතයන් මෙම අවස්ථාවට එක් වුණා. බෞද්ධ දර්ශනය තුළින් අපි ලබා ගන්නා ඒ හේවන තුළින් අපේ ජීවිතය අපි පෝෂණය කර ගන්නවා. ඒ නිසා මේ රටේ මේ විවිධ ආගමිකයන් මේ විවිධ ජාතීන් අතර තියෙන්නේ පුදුමාකාර බැම්මක්. අපි අලුත් රටක් හදමු. අපි ඔක්කොම එක රටක පොදු උරුමයක් උරුම කරගත්තු ජාතියක් හැටියට එකතු වෙනවා. අපි මොන ආගමෙන්ද හැවුවත් ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව අපි සමාදාන වෙමු. අපි මේ රට තුළ පෙන්නමු විදේශීය රටවල් වලට අපි ජාතීන් වශයෙන් උලංකා ගන්නේ නැහැ. අපි එක එක කෙනාට ගෞරව කරනවා. මෙන්න බලන්න අපේ ජීවිත ක්‍රමය. සමහර විට ඔය අපිට බෝධනා කරන සමහර රටවල පවා මේ වගේ සමානයක් නැහැයි කියන තත්ත්වයට සිදුවෙන සිදුවීම් ඕන තරම් තියෙනවා. ජාතින් අතර සංහිඳියාව ඇති කිරීමට පාසල තුලින්ම මූලිකත්වය ගත යුතු බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. කාන්තා නායකත්වයේ පිළිබඳ දෙදින වැඩමුළුවකට සහභාගී වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලයි. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් කාන්තා පාසල් 10ක සිසුවියන් මේ සඳහා සහභාගී වුණා. වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ ගුවන් හමුදාව හා පොලිසියයි. විවිධ සංස්කෘති නියෝජනය කරමින් වර්ණවත් සංස්කෘතික උළෙලක්ද පැවැත්වුණා. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අපි කොයිතරම් දේවල් හම්බ කරන් දරක් නැහැ, කොයිතරම් මිල මුදල් හම්බ කරන් දරක් නැහැ, යාන වාහන ගත්තත් වැඩක් නැහැ, ගෙවල් දොරවල් ගත්තත් වැඩක් නැහැ, ඒවා ගොඩ ගහගෙන අපි පළක් නැහැ. අපේ මේ රටේ තියෙන අපිට තියෙන උතුම්ම වස්තුව වෙන මේ දරු පරපුර අපිට නිසි මගට යවලා හරියට ආරක්ෂා කරගන්න බැරි වුණා. ඉතින් මේ හැම එකකටම වැඩිය අපිට තියෙන උතුම්ම වස්තුව අපේ දරුවෝ. ඒ නිසා ඒ දරුවන්ට අපි මූලිකත්වය ලබා දීලා ඒ දරුවන්ගේ ගමන වැඩසරහනට සහභාගී වූ සිසුවියන් අනුරාධපුර ජයශ්‍රී මහබෝධීන් වහන්සේ සහ කදිරේශ්වරන් කෝවිල වැඳපුදා ගැනීමට සහභාගී වුණා. එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කර ගැනීමට මෙම වැඩසටහන මහත් පිටිවහලක් වූ බවයි සහභාගී වූවන් පැවසුවේ. මේ විදියට අපිට එකතු වෙලා ක්‍රියාකාරකම් කරන්න ලැබෙනවා නම් වර්තමානයේ මතුවලා තියෙන ಜಾති ભેද ඒ වගේ ප්‍රශ්න වලට හොඳම විසඳුමක් අපි අතරින්ම අපිට හොයාගන්න පුළුවන් වෙයි. විවිධ ಜಾතීන් අතර අපිට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති කර ගන්න පුළුවන් දමිල සිසුන් හම්බුණා අපිට අපිට සමනය වගේ අවස්ථා ලැබෙනවා අඩුයි. විශේෂයෙන්ම සංහිඳියාව ඉස්මතු කරන්න මේ වැඩසටහන ගොඩක් ප්‍රයෝජනවත් වුණා. අපිට එයාලා එක කතා ගොඩක් දේවල් දැනගන්න හම්බුණා. ජාතින් අතර සමහරට කොහේ හරි කොතන හරි වැරදුණු තැනක් නිවැරදි කරගන්න හොඳ අවස්ථාවක් මේක. සමගිය සංහිඳියාව වර්ධනය කරන සමාජය ගොඩනගා ගන්න මේක ලොකු සහයෝගයක් වෙනවා කියලා මම හිතනවා. අපි හැමෝම එකම රටහ එකම ජාතියක්. අපි සියලු දෙනාම අපේ මව් රටේ සතුටින් ජීවත් වෙනවා. දැන් අපි අතර නොකෙටෙන බැඳීමක් ඇති වෙලා තියෙන්නේ. මම මේ ප්‍රෝග්‍රෑම් ගැන ගොඩක් ආඩම්බර වෙනවා. මට මේ ප්‍රෝග්‍රෑම් වලින් ගොඩක් ෆ්‍රෙන්ඩ්ස් ලැබුණා.
We met a lot of friends and we share a lot of experiences, and I'm really happy to be with all Muslims, Tamil and Sinhal prefects. It was a nice experience too about those cultures, the differences. මේ සංහිඳියාව කියන වචනයට අර්ථයක් සපෙමින් මේ සිල් දනාම එකට එක වගේ වැඩ කටයුතු කරන්න උත්සාහයක් ගනිමු කියන එක තමයි අපි මේකෙන් ආදර්ශයක් සපයන්නේ. ඇත්තටම මේ ජාතිගේ සමගිය ඒ වගේ සාමයෙන් ජීවත් වෙන්න ඕන මේ ක්‍රමය පාසලෙන් ඒ වගේම ආගමික ස්ථානවලින් තමයි පටන් ගන්න ඕන. සෑම ධර්මෙම එක විදිහටම තමයි කියලා තියෙන්නේ. නරක දේවල් කරන්න එපා, හොඳ දේවල් කරන්න, අනිත් ජනතාවත් එක්ක කොහොමද ජීවත් වෙන්න ඕන සෑම දේවලම කියලා. ඉනංගල ජාතීන් අතර සුහදත්වය ඇති කිරීමට මෙම වැඩසටහන ප්‍රයෝජනවත් වුණා. යාපනයේ දරුවන් තුළ තිබුණු වැරදි ආකල්ප ඉවත් කර ගැනීමට මෙම වැඩසටහන උදව් වුණා. මුරයිල් ඉන්න නාටේ කට්ටියලපු ඉන්න තලමෙදුව පයිචියානද ඔරේ නාඩු ඔරේ මක්කල් සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාටම එකිනෙකා අතර සුහදත්වය වර්ධනය වුණා. විවිධ සංස්කෘතීන් හඳුනගත්තා. පයිචියමංගලලිය වලකපටද ලෝකෙටම අවශ්‍ය ඇන්තෝරියම් කිලිනොච්චෙන් සැපීම සඳහා යුද හමුදාවේ 574 වන බලසේනාව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගැනීම මෙහි අරමුණයි. කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා 57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ 574 වන බලසේනාධිපති කර්නල් බුද්ධික පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාවට අභිමානවත් ස්වයං රැකියාවක් ලෙස අපනයනයට අවශ්‍ය ඇන්තූරියම් වගා කෙරෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේදී පැවැත්වුණා. ITN මාධ්‍ය ජාලය ඇතුළු තවත් ආයතන ගණනාවක් මේ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙනවා. ස්වයං රැකියාව සඳහා අවශ්‍ය පුහුණුව හා ඇන්තූරියම් පැලාදිය ලබා දීමද විශේෂත්වයක්. තමන්ගේ අතමිට සරු කර ගැනීමට මෙය මහඟු අවස්ථාවක් බවයි කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරන්නේ. ස්ථාපිත වෙලා ඉන්න අපේ ආරක්ෂක හමුදා සියලුම දෙනා යුද්ධයේ නිමාවු වුණු මොහොතේ පටන්ම හැම වෙලෙම උත්සාහ කරේ මේ කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ වැඩසටහන් කරන්න. මේ වගේ ස්වයං රැකියාවක් තුලින් තිරසාර ආදායමක් දිගු කාලීනව ලබන්නට ඔවුන්ට හැකියාව ලැබෙනවා. මේ වැඩසටහනෙන් කියලා දුන් විදියට අපිට හොඳ ආදායම් මාර්ගයක් උපයන්න පුළුවන්. මහා බැංකුවෙන් ආධාරයක් දෙනවා අපිට. මෙවන් කටයුත්තක් කරලා යුද හමුදාව කරපු සහයෝගයට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය මාර්තු 4 වෙනි සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පීටුවීමේලා පෙරමුණගත් නීතිඥ එච්.රී. නිස්සංක මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කෙරුණේ ජනාධිපතිතුමා අතින් මාර්තු 5 වෙනි අඟහරුවාදා. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම භාවිතය වැළැක්වීම සඳහා විද්‍යාත්මක ක්‍රමෝපායන් යොදා ගැනීම පිළිබඳ විද්වත් සමුළුවක් බත්‍රමුල්ල වෝටර් සෙජ්ජීදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. බත්‍රමුල්ල සූරුපායේ පීඨී නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි මහජන දිනයට එක් වෙමින් පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ දුක් ගැනවිලි පිළිබඳ සොයා බැලුවා. මාර්තු 6 වෙනි බදාදා ජනාධිපතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ද වයිස්රෝය් ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය භාරත ප්‍රභාසන තෙන්නකෝන් මහතාගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතා මුත්තා ලෙස ජනාධිපතිතුමා එක් වුණා. මාර්තු 8 වෙනි සිකුරාදා සුහුරු කතක් සුඳුරු ලොවක් තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දින ප්‍රධාන සමරම උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගහදු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාන්තාව සතු අභිමානය
කාන්තාවගේ විශිෂ්ටත්වය කාන්තාවගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රභාෂ්වරය ආලෝකය ප්‍රදීපය ඒ සියල්ල ගොඩනගන්න අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ කාන්තාව කියන විටම මාතෘත්වය ලෝකේ පොත් ලියවිලා ඇති ලක්ෂ ගණනින් වසර දහස් ගානක අතීත කතාවේ මව ගැන කාන්තාව ගැන විවිධ ශේෂ්ත්‍රවල විද්වතුන් පඬිවරුන් විශිෂ්ටයින් සාහිත්‍ය දෙරෙන් ලේඛකයින් දේශපාලකයින් උගතුන් බුද්ධිමතුන් බහුශ්‍රිතයින් බොහෝ දේ ලියා තිබෙනවා ඒ නිසා අපි ඒ ලියපු දේ කියන දේ කතා කරන දේ වගේම ප්‍රශ්නය හඳුනාගෙන තිබෙන නිසා අපි මේ ප්‍රශ්නෙට දිය හැකි විසඳුම් දීම අපේ වගකීමක් සහ යුතුයමක් වෙනවා ලෝකේ පවතින උතුම් මාතෘත්වයේ මතය දියණියක් මවක් සොහොයුරියක් ලෙස සිය භූමිකාව තුළ ලෝකයේ අර්ථවත් කරන කාන්තාවන්ට හිමි නිසි අයිතිය සහ ගෞරවය ලබා දෙමින් යුගයක වගකීම් ඉටු කරන ජනාධිපතිතුමනි ඔබයි රටේ සදාතරණීය නායකත්වය ජනපති මෙහෙවරක සත් දින මතකය